Ana panasati භාවනාව කියන්නේ මුළු ලෝක සත්‍යයගෙම පැවැත්මත් එක්ක ජීවිතයත් එක්ක ආයුෂයත් එක්ක සම්බන්ධ වෙච්ච භාවනාවක්. ආස්වාස ප්‍රාස්වාස නොකරන ජීවියෙක් හොයාගන්න බැරි තරම්. වතුර යට ඉන්න මාළු තෘෂ්ණ ගන්නවා. එන්න මේ උස්ම රැල්ල කියන ධර්මතාවය ලෝක සත්‍යයේ පොදු ධර්මතාවය. ඒකට විශේෂයෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ. හැබැයි පොඩි කාරණාවකට තියෙන මේ ආනාපාන සති භාවනාව වැරදි ලෙස වඩලා වැරදි ලෙස පුරුදු වෙලා ආතතියකට එහෙම නැත්නම් මානසික ගැටලු ප්‍රශ්න වලට මානසික රෝග ආබාධ තත්ත්වයකට පත් වෙච්ච අය ඉන්නවා. මොකද්ද කියලා බලුවම මේ පිම්බීම ඇකිලිම දිහා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒක තුළින් එයාට මානසික ප්‍රශ්නයක් ඇවිල්ලා එහෙම ඇති වෙච්ච අය අපට හම්බ වුණා. ඒ නිසා අර ගුරුවරයෙක්ගෙන් නිසි අවවාද මඟ පෙන්වීම කියනවා නම් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ආනාපාන සති භාවනාව වඩන්න මම හිතන්නේ මේ පෘථිවියේ දැනට වාසය කරන ඒක තේරුම් ගන්න පුළුවන් හැමෝටම අවසර තියෙනවා. ඔබ වහන්සේලාගේ පෙරපිනට ඒක පුරුදු පුහුණු කරපු ස්වාමීන් වහන්සේලා මෙතන වැඩ සිටිනවා. ඕනම ප්‍රශ්න ගැටලුවක් ඒ සම්බන්ධයෙන් ඇති වුණොත් ඉදිරිපත් කරලා නිරවුල් කරගන්න ආචාර්යයන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් එහෙනම් ඒ ගැන කම්පා වෙන්න දෙයක් නැහැ. වඩන්න පුරුදු කරන්න මොනවාරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක ඉදිරිපත් කරන්න. අපි ඒක විසඳගෙන ඉදිරියට යනවා. විශේෂ අවසරයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන වඩනවා නම් විතරක් අවසර ඒකාන්ත වශයෙන්ම ලබා ගත යුතුයි. ඒක සාමාන්‍යයෙන් නිවැරදි කරගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා අවසර නැතුව වැඩුවොත්. සමහර චක්‍ර අවදි වුණොත් හෝමෝන් ඉම්බැලන්ස් වුණොත් ඒ ඇති වෙන සයිඩ් එෆෙක්ට් එකට සමහර විට අපිට වෛද්‍යවරයෙගේ උපදෙස් හා ප්‍රතිකාර බේසජ්‍ය ලබන්න සිද්ධ වෙනවා. ධ්‍යාන වඩනවා නම් අනිවාර්යයෙන්ම ගුරුවරයාට කතා කරලා තමන් වඩන ධ්‍යානය මොකද්ද, සතරමා භූතයාගෙන් මොන ධාතුව සම්බන්ධ ධ්‍යානයක්ද, මොන විදිහකට වඩන්න බලාපොරොත්තු වෙන්නේ, ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද, මෙන්න මේ කාරණා පෙරාතුව සැල කරලා සාකච්ඡා කරලා තීරණයකට ඇවිල්ලා ඒ දෙන අවවාද අනුශාසනාවලට අනුව තමයි එක වැඩිය යුත්තේ. ධ්‍යාන සම්බන්ධයෙන් නිරෝධ සමාපත්තියට වඩන එකක් පිළිබඳව අවසරයක් අවශ්‍ය නැහැ. ඉතුනාද ආනාපාන සති කරනවා, ටිකක් කම්මැලි වගේ නිදිමත ගතියක් ඇති වුණා, සක්මන් භාවනාව කරනවා, ඊට පස්සේ ටිකක් ඉතුනා කයදියා බලන් ඉන්න ඕනේ කියලා ආසනයක වාඩි වෙලා කයදියා බලන් හිටියා. ඉතුනා ඒ දන්නේ මේ හැමදේම දුකයි කියලා මට හිතෙන්නේ, මේක දුකක් නෙමෙයි කියලා හිතුනා. දුකට මොකද්ද වෙන්නේ? මෙහෙම ටිකක් හිතන්න හිතනවා. ප්‍රශ්නයක් නැහැ, විදර්ශනා භාවනා ගඩුවට ඒක වරදක් නෙමෙයි. මම හිතන නිසා දුක වෙනවලු. නෑ නෑ, ඒක දුකක් නෙමෙයි කියලා හිතනවා. දුකක් නෙමෙයිලු. අවුරුදු 25කෙන් කොටනවලු සන්තෝෂයෙන්. 26 වෙනි අවුරුද්දේ උදේ පාන්දර බක් බදිනවලු එයාට. එබෙලට යන්න. දුකක් නෙමෙයිලු. හැබැයි නිකන් මිනිස්සේ පාර යන මිනිස්සේ කඩගාල උදැල්ලක් කියලා කොටන්න කිව්වා. පර්චස් 3-4යි කෙටුවේ. ඒ මිනිස්සයා සේරමයිට බයිනවලු. තරහා ගිහිල්ලා. ඇයි ඒක දුකයි? අර මනුෂ්‍ය අක්කර 4ක් විතර කොටලා හොරු 25. ඒත් කාටවත් දැන්නේ නැහැ. තරහා ගියෙත් නැහැ. සන්තෝෂයෙන් කොටන්නේ. අනුන් ගෙලිය දුල පොඩ්ඩක් කොටලා ගන්නවා මේ පැත්තේ. ඒ තරම් කොටන්නේ නැහැ. එහෙනම් අපි හිතන නිසා දුක වෙනවා. අපි හිතනවා නම් ඒක දුකක් නෙමෙයි. මොකද්ද මේක? මොකද්ද මේ ධර්මතාවය? කොහොමද මේ සිත මේක දුක්ඛ සත්‍ය ගෝචර කරගන්නේ? මොකද්ද මෙතන තියෙන අභිරහස? මේක ටිකක් කල්පනා කරන්න හිතනවා පැය දෙකක්. වරදක් නෙමෙයි. එක වරදක් නෙමෙයි. කවුද කිව්ව වරදක් කියලා? විදර්ශනා කරනවා නම් ඒ යථාභූත ඥානය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඒක වරදක් නෙමෙයි. එහෙම කල්පනා කරගෙන ඉන්නකොට හිතනවා ටිකක් නිදි මත ගතියක් ආවා. පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. සක්මන් කරන ප්‍රශ්නයක් නැහැ. ඒ හැමදේම නිවනට අදාළයි. ඒ නිසා නිවනට අදාළ භාවනා එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් වඩනවා නම් ඒක තුළ වරදක් ඇටියට අපි කිසිම දෙයක් දකින්නේ නැහැ. නිවන ඉක්මන් කියන එක තමයි දකින්නේ. ගොඩාක් දේවල් වඩනවා නම් මොනවා හරි වැඩෙනවනේ. ගල් 20ක් විතර ගන්නකොට එක ගලක් හරි අඹ ගෙඩියකට වැටෙනවනේ.
ගල් විස්සට අඹ ගෙඩි 20ක් නැති වුණත් අඩුම තරම එක ගෙඩියක් හරි වැටෙන්නේ මොනවාරි එක හඩුවක් හරි හැදෙන්නේ සක්මන් භාවනාවේ ඇදෙන්නේ නැති හඩුව ආනපනක හැදෙනවා ඒ දෙකෙන්ම හැදිච්ච නැති ඉක්මීම සමාරිත කාය අනුපස්සනාවෙන් හැදෙනවා ඒ සම්මරකම හැදෙනවා එන මොනවාරි එකකින් හැදිච්චාදෙන් කියලා ඕන එකක් වැඩුවට වරදක් නැහැ අවසර දීලා තියෙනවා Udah prasthin tina riyam kisi vedanavaka sita pitokeka. Eka hariyata nishchita vasema vedanawa handunagene naha ne. Eka yam kisi vedanavak nemei. Eka tamangema vedanavak eka kapule vedanavak. Eka nishchita vedanavak. Nishchita kiyana ekai avinishchita kiyana ekai artha deka. Yam kisi kenek kiyuwama eka avinishchitai. Eka kawuda kiyala sthira naha. අසුවන් ස්වාමීන් වහන්සේ එක නිශ්චිතයි. නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා, ඒ පිළිබඳ තොරතුරු තියෙනවා. එහෙම නේද? යම්කිසි වේදනාවක් නෙමෙයි මාගේ දකුණු කකුලේ වේදනාවක් අටගත්තා. නිශ්චිත වේදනාවක් ඒක. දැන් කියන්නකෝ. 100 කකුලේද තියන් හිටියේ 100ෙන් බලන් හිටියද? 100 බලන්. හරි හරි. එහෙනම් පොඩ පොඩ නිවැරදි කරගෙන යමු. 100ෙන් බලන් හිටියා වේදනාව දිහා. ඒක මොකද දැනුනේ? ඔව් කකුලේද දැනුනේ සිතේද දැනුනේ? දැන් කකුලේට කකුලේ වේදනාවක් තිබුණානේ. එතකොට ඔබ වහන්සේ 100ෙන් වේදනාව දිහා බලන් හිටියා. හරි නේද? එතකොට 100ෙන් වේදනාව දිහා බලන් ඉන්නකොට වේදනාව දැනුනේ සිතටද කකුලටද? මේ වේදනාව දැනුනේ කකුලට. ආ එතකොට සිතට දැනුනේ නැහැ. සිතට එන්නේ එතකොට වේදනාව ඉවස ගන්න බැරි ගැතියක්. ඒක තමයි. එතකොට දැනෙච්ච කකුලට ප්‍රශ්නයක් නැත්නම් සිත ඉවස ගන්න බැරි උනේ. වේදනාව විසිරලා යනවද වේදනාව අඳුන ගන්න සිත අපෝසත් වුණාද? වේදනාව අඳුනගත්තේ නැති නිසා වේදනාව අමතක වුණාද? එහෙම නැත්නම් වේදනාව විසිරලා ගියාද? මම මේ ප්‍රශ්නය ඔබ වහන්සේ අපාස්පයට පත් කරන්නේ නෙමෙයි. මේ ප්‍රශ්න තුලින් තමයි ඔබ වහන්සේට නිවැරදිවම තමාට වෙච්ච දේ මොනවද කියන එක තේරෙන්නේ. මේ කයේ කොතන වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව කායට දැනෙන්නේ නැහැ. මේක අභිරහසක්. කායේ කායානුපස්සී විහෙරති කියන කායානුපස්සනාවේ සතර සතිපට්ඨානයේ තියෙන මහත් වූ අභිරහසක් මේක. මේ කායේ කොතන වේදනාවක් අටගත්තත් ඒක කායට දැනෙන්නේ නැහැ. දැන් මෝචරියේ කපනකොට මනුස්සයා කෑ ගන්න දෙපා කායට දැනෙනවා නම් නැකිట్లా දුවන් දෙපා එහෙම කරන්නේ නැහැ නේ. එමනේ අංශභාග රෝගය කකුල අරන් පැත්තකින් තියලා කියතෙන් කපනවා. ඒ කුණු වෙලා ඉතින් කපනවා. අඟලා යක් විතර කපලා අයින් කරන්න ගන්න. පාටි බලන් එමත තේත් බොනවා. මොකද ඒ සිත එම වේදනාවක් තියෙන බව අඳුනගත්තේ නැහැ. සිතට ඒ වේදනාව අඳුන ගන්න පුළුවන් විද්‍යාව එතන නැහැ. කෙටියෙන් කියනවනම්. ඒ නිසා ඒ කකුල මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කියන තැන යට ඉන්න පුළුවන්. හැබැයි මාර්ගය වැඩෙන්නේ නැහැ. ඇයි ඒතු? දැන් වෙන කෙනෙක්ගේ මරණයට ගියාම මරණසති වැඩෙනවද එන්නේ මිනිසුන්ට? එහෙමනම් මිනිස්සු ඇයි දාහන් අදින්නේ එතනට ගිහිල්ලා? දාහන් අදිනවා, තේ බොනවා. මිනිස්සු එකතු වෙලා වීණු කතා කිය කියනවා, අතන කට්ටියක් එකතු වෙලා වෙනම මේ කතා කර කර ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ? දැන් මේ මරණය මට වෙන්න තියෙන මරණය නා මට කවදාකවත් ඒ බිබින්ද බෑනේ බටර් පාන් කකා ඉන්න බෑනේ ඇඟේ රෝම ඔක්කොම කෙලින් වෙලා බය වෙලා මූණ ඔක්කොම කළු වෙලා කලන්ත හැදිලා එන්න එකක් වෙනවනේ මගේ මරණය නා මරණ බය මට දැනෙලා නැහනේ ඇයි ඒ මරණය මරණයක් විදියට දකින්නවා මා තුලින් දකින්නේ නැහැ මහා තුලින් දකින්න ඕනේ මරණය. එතකොට ඒ මරණය මට දැනෙනවා. මේක මට වෙනවා කියලා දකින්න ඕනේ. මේම දේවලුත් මට වෙන්න පුළුවන්. එහෙම දකින්න. එතකොට අරගෙන ඒ කම්පණය දැනෙනවා Tamanta. එතකොට මරණානුසතිය වැඩෙනවා. එහෙනම් මේ ලේ ධාතුවෙන් නෙමෙයිද පණිවිඩේ යන්නේ මොලේට? ඒ යන පණිවිඩේ නෙමෙයිද මේ සිත හඳුනගන්නේ? ඉතිපස්සේ නෙමෙයිද මේ රිදෙනවා කියන මානසිකත්වය හැදෙන්නේ? එන වේදනාව දැනෙන්නේ සිතට
ඒකනේ මනෝකයෙන් සිත එළියට ගත්තාම එයාට මොනවා කෙරුවත් එයා දන්නේ නැහැ. කෑ ගන්න නැහැ. රිදෙන්නේ නැහැ. එන වේදනාව දැනෙන්නේ කයටද? නැහැ. සිතට. පැහැදිලිද? එතකොට මේ කායානුපස්සනාව කියන ධර්මතාවය ධර්මතාවය කයට දීප එකක් නෙමෙයි සිතට දීප එකක්. දැනට පොඩ්ඩක් එතන නතර කරමු අපි. එතන ගියාට ගිය ගොඩාක් සංකීර්ණ වෙනවනේ. එතකොට වේදනානුපස්සනාව කියන්නේ මොනවද? වේදනාව පස්සනා කරනවා. අනුපස්සනා නැවත නැවත දකින්නවා. වේදනාව දකින්නවා කොහෙන්ද දකින්නේ? එතකොට දැන් ඔබ වහන්සේගේ කකුල රිදුනාම කකුලේ වේදනාවක් හටගත්තානේ. වේදනාව කියන්නේ කකුලේද? සිතේ තිබුණේ. එතකොට සිතේ තියෙන වේදනාව සිත හඳුනාගත්ත වේදනාව කොතනින් ආපු එකක් කියලාද සිත හඳුනාගත්තේ? කකුලෙන් ආපු එකක් කියලානේ. ඒකනේ මම කකුල මේ ඉලක්ක කරගත්තේ. මේක කකුල ප්‍රශ්නයක්, මේ කකුලට අදාළ එකක්, මෙතනට අදාළ එකක් කියලා මම ඉලක්ක කළේ. මේක කකුලෙන් ආපු වේදනාවක් කියන එක සිත හඳුනාගත්තා. මම රැවටුණා රිදෙන්නේ කකුල. මේක කකුලට සීමා සහිතයි. මේක කකුලේ ප්‍රශ්නයක් කියලා මම තමයි තීරණය කළේ. සිත තීරණය කළේ නැහැ. සිත කකුලේ වේදනාවක් බවට හඳුනාගත්තා. මම ඒක කකුලේ වේදනාවක් කියලා සාතිකේ දුන්නා. දැන් මේක නිවැරදි කරන එක. මේ වේදනාව කියන එක මේ සිතත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ කය හැමතැනම තියෙන මේ කැක්කුම, වේදනාව, පීඩාව, විඩාව, මාංශය, තේට්ටුව මේ ඔක්කොම වේදනාවල්නේ. මේ හැම එකක්ම කොහොමද මේ සිතත් එක්ක ගනුදෙනු කරන්නේ? ඒ ගනුදෙනු කරනකොට මොනවද ඇති වෙන ධර්මතාවය? මේක දකින්න එක, ප්‍රත්‍යක්ෂ කරන එක, අවබෝධ කරන එක තමයි වේදනානුපස්සනාව.